නෑ පක්ෂයක් විදිර අපි ශක්තිමත් අප වැඩපිල්ල ක්‍රියාත්ම කරනවා. ඉතින් අපි පාක්ෂික එක ගණදිනු කරන්නේ ඒවගේ බිම්මර්තමේ දේශපාලනය කරන්න. ඉතින් පාර්ලිමෙන්න්තුව ඇතුළේ වැනි කාරණා පිළිබඳව මේ අදී ආපු කාරණයක් නෙවෙයි. ඔබට මතක ඇති මීට පෙරත් පක්ෂෙන් කණ්ඩෑමක් මේ ගොඩබේ මහත්තය ඉන්න කාලෙත් ස්වාධීන වුණා. ඉතින් ඒ හින්දා මේ අපේ පක්ෂේ විතරක් නෙවෙයි වෙනි ස්වාධීන වෙච්ච කණ්ඩායම් ඉන්නේ. දැන් හෙටනිද වෙනකොට දැන් කලින් කිව්වනේ රාජපක්ෂලා ඉන්න හින්දා දමිළ මුස්ලිම් පක්ෂය ජනාධිපතිවරයාට උදව් කරන්නේ නැහැ. සජබි මන්ත්‍රීවරු උදව් කරන්නේ නැහැ කියලා. දැන් අපි එතුමාලටත් අතිගෞරව ජනාධිපතිතුමාටත් කියන්නේ දැන් සජබිට කතා කරලා ඉන්න අය ගන්න. දෙමළ සන්දාන්ට කතා කරලා ඉන්න අය ගන්න. රෞෆකින් මහත්තයා වෙන්න පුළුවන්, රිෂබ් බදුදී මහත්තයා වෙන්න පුළුවන්. ඒ පක්ෂවට කතා කරලා ගන්න. දැන් මෙතෙක් කල් කිව්වේ පොහොට්ටුව සහ මේ වමේ සහ මේ සිංහල බෞද්ධ පදනමත් දෙක දේශපාලනය කරන අය ඉන්න නිසා ඒ අය එන්නේ නැහැ කියලානේ. ඉතින් දැන් එයාට පුළුවන් දේශපාලනික වශයෙන් අනිත් කට්ටියවත් එකතු කරගෙන යන්න. හැබැයි ඉතින් ඉලක්කම් පෙන්නනවා. ඒ ඉලක්කම් අපිටත් පෙන්වන්න පුළුවන්. මේ 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 ඔබතුමන්ලා මේ මයික් එකයි කැමරකයි අල්ලන් මෙතන හිටියොත් ඒ පින්තූර වල ඉන්න අය මේ 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 කැමරාවට දකින්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි අවසානයේ අපේ ගණදෙනු තියෙන මේ රටේ ජනතාව එක්ක මේ ජනාධිපති මැතිවරණයක්. ඉතින් අපි පක්ෂක් විදියට මැතිවරණයට සූදානම් වෙනවා. දැන් බොහෝ වෙලාවට පොදුජන පෙරමුණ පළවෙනි ජනරැලි ආරම්භ කරන අනුරාධපුර සල්ගාද ක්‍රීඩාංගණයේ අපි කියන දිහා බැලුවා. එස්.එම්. චන්ද්‍රසේන කියන නම අමතක කරන්න බෑ. දැන් එතුමා පක්ෂය අතහැරලා ගිහිනවා. නැති අපි කනගාටු වෙනවා. මොකද එතුමා ඇත්තම විශාල සේවයක් කරපු කෙනෙක්. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් පෙනී සිටියා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි බර්ඩි ප්‍රේමලාල මැතිතුමාව තරහ කරගත්තෙත් එතුමා නිසා. ඒ වගේම ශේහාන් සේමසිං එමතුමා මම එක තරහ වුණෙත් මගේ හොඳම යාළුවා අදටත් මගේ හොඳ මිත්‍රයෙක් එතුමා මන් දෙක්කත් සම්හිතම නපකමක් ඇති වුණෙත් එතුමා නිසා. බෑති අපි දේශපාලනික වශයෙන් කඳවුර වෙනුවෙන් පෙනී හිටපු අය වෙනුවෙන් අපි පෙනී හිටියා. ඉතින් එතුමා දේශපාලන තීන්දුවක් අරන් තියෙනවා. හැබැයි ඉතින් මම හිතනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වමේ වාමාශික දේශපාලනේ ඉන්න අපේ දෙමව්පියෝ වැඩිහිටියෝ තරුණයෝ එක්ක පොදු විශේෂයෙන් මායිම් ගම්මානයක් එදා කැපිටිගොල්ලෑවේ බස් බෝම්බයක් එක්ක තමයි මේ රටේ තීරණාත්මක දේශපාලන තීන්දුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගත්තේ. ඒ ජනතාවට අනුරාධපුරයේ ජීවත් වෙන ජනතාවට ඒක අමතක නැහැ. ඒ හින්දා ඒ ජනතාව එක්ක අපි අපේ දේශපාලන කටයුතු ක්‍රියාත්මක කරනවා. දැන් ඔබතුමාත් එක්ක කී දෙනෙක් විතර ඉන්නවද? දැන් අපි පොහොට්ටුව විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉලක්කම් කියන්න ගියොත් අපි තර කට්ටිය වගේ වෙනවා. මේක ඉලක්කම් පෙන්නනවනේ, ඔලු ගෙඩි පෙන්නනවනේ. ඒ හින්දා අපි පැහැදිලිවම විශ්වාස කරනවා බහුතර මන්ත්‍රී කණ්ඩායමක් සහ මේ රටේ දේශපාලන ව්‍යාපාරය තුළ ඔබට දකින්න පුළුවන් මැතිවරණය මෙහෙවනකොට කවුද ඉන්නේ කවුද නැත්තේ කියලා. ඉතින් ඒ හින්දා අපි මේ පෙර ගෙනලා අපි යහපාලන ආණ්ඩුව කාලෙත් ඕක දැක්කනේ. මහින්ද මහත්තයා ජනාධිපතිවරණය පෙරදුනාට පස්සේ එදා සිරිසෙන් ජනාධිපතිතුමාගේ කාර්යාලයේ උන්න පොහොට්ටුවේ විධායක සභාවෙන් මෙච්චර ආවා, අච්චර ආවා, පොහොට්ටුවේ මන්ත්‍රීවරු මෙච්චර ආවා කියලා පටන් ගත්තනේ. ඉතින් ඒකේ අවසානයේ ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ නේ. ඒ ආණ්ඩුවත් වැටුණානේ. ඉතින් ඒ හින්දා මේ ඔලු ගෙඩි පෙන්නමින් ජනතාව රවට්ටන දේශපාලනය කළ පළක් වෙන්නේ නැහැ. අපි බලමු ප්‍රතිපත්ති මොකද්ද කියලා. අපි බලමු මේ රටේ ජනතාවට ඒ අපේක්ෂකවරු ඒ කණ්ඩායම් ඉදිරිපත් කරන ප්‍රතිපත්තිය මොකක්ද කියලා. ඉතින් පැහැදිලිවම ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ මේ රටේ හිතවාදී දේශපාලනික සමාජ ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා වගේම ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරනවා. ඉතින් ජනතාව මම විශ්වාස කරනවා මේ ප්‍රතිපත්ති දිහා බලලා තීන්දුව ගනී. දැන් පොත්ජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ දේශපාලන මණ්ඩලයේ තීන්දුව සම්බන්ධයෙන් ඔබතුමා මේ තීන්දුවම ඉන්නවද තවදුරටත් ඒ සම්බන්ධ පසුබිමක් එහෙම නැද්ද? නෑ, අපි පක්ෂයක් විදිහට අපි තීන්දුවක් ගත්තා. මොකද අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව පත් කරන්න තීන්දුව ගත්තු වෙලාවේ අද එතුමාගේ ඉස්සරහපේලිය වාඩි වෙලා එතුමා ගැන හොඳ කියන අය බැන්නා. මටත් බැන්නා. ඇයි ඇයි එහෙම තීන්දුවක් ගත්තේ කියලා සමහරු කිව්වා. මේ නාමල් රාජපක්ෂ නඩු වලින් බේරෙන්න තමයි මේ තීන්දුව ගත්තේ කියලා. හැබැයි ඉතින් නාමල් රාජපක්ෂ අද පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ තීන්දුවක හිට ගන්නකොට ඒ අය මට කියනවා නාමල් රාජපක්ෂේ කණ්ඩායම එකතු වෙලා දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා නැතුව යන්න හදනවා කියලා. අපි මේ පුද්ගලයෝ කේන්ද්‍ර කරගෙන දේශපාලන තීන්දුව ගන්නේ නැහැ. ඉතින් චෝදනා කරන්න පුළුවන්. මොකද සමහරුන්ට යන්න හේතුවක් ඕනේ වුණාම පෞද්ගලික කාරණයක් කරගන්න ඕනේ වුණාම එක් එක් අය නොඑක් කාරණා ප්‍රකාශ කරනවා. දැන් අද ගත්තොත් ඒක අපි හොඳට හොඳාකාරව දකින්න තියෙනවා. ඉතින් අපි පක්ෂයක් විදියට අපේ ප්‍රතිපත්තිමේ වශයෙන් අපි තීන්දුවක් ගත්තා. මම හිතන්නේ ඒ පක්ෂයෙන් ගන්න තීන්දුවට ඉතුරු වෙන එක පුද්ගලයාද ඒ පුද්ගලයා එක්ක අපි මේ සටන ක්‍රියාත්මක කරන එක තමයි කළ යුත්තේ. බලමු මේ පිළිබඳව. ඉතින් ඔය හැමෝම දෙපැත්ත එක්කම සාකච්ඡා කරනවනේ තාම නේද? ඉතින් ඒ අය අපි එක්කත් සාකච්ඡා කරනවා, රනිල් මහත්තයත් එක්කත් සාකච්ඡා කරනවා. ඉතින් සමහරව මං හිතන්නේ 3-4 පැත්තක් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම මම හිතන්නේ විනය ක්‍රියාමාර්ග හෝ වෙනත් කාරණාවලට පෙර
අපි අපේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අපේ පූර්ණ අවධානය යොමු කළ යුතුයි. ඉතින් මේ වෙනකොට අපි ක්‍රියාත්මක වෙන්නේ හැසිරෙන්නේ ඒ කාරණය කේන්ද්‍ර කරගෙන. නැ විශේෂයෙන් පක්ෂ කාර්යාලයේ මේ මැතිවරණ කාල සීමාවක් අපි නිරන්තරයෙන් අපි ගම්මට්ටමේ අපි වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරනවා. ඉදිරි කාල සීමාව තුළ අපේක්ෂකයාපත් කරන්න අපේක්ෂකයා පිළිබඳව තීන්දුවක් ගැනීම සානිකුත් දේශපාලන කාරණා ගැන අපි සඳහනක් සාකච්ඡාමය වශයෙන් කටයුතු කරනවා. අපි හෙට දිනේ අනිද්දා දිනේ සහ මේ සතියන්තයේ බිම් මට්ටමේ අපේ පාක්ෂිකයෝ සහ නායකයන් එක්කත් සාකච්ඡා කරන්න ආරම්භ කරනවා. නෑ අපේක්ෂකයා මතින් ලබන සතිය වෙනකොට අපිට කියන්න පුළුවන් වෙයි. ඉතින් ඔබතුමාලා අහන්නේ උදයන්ග මහත්තයාගෙන්මනේ. ඉතින් මේක එතුමා කියන්නේ බොරුනේ. නැති එතුමා කටරෙන එක කියනවා. ඉතින් ඔබතුමාල එක විශ්වාස කරනවා. ඉතින් ඒකට පක්ෂේ මොකද්ද කරන්න? නෑ එයට අයිතියක් තියෙනවා මහින්ද මහත්තයා මුණ ගැහෙන්න. මම හිතන්නේ අය මහින්ද මහත්තයා මුණ ගැහිලා කරුණු පැහැදිලි කරන්න උත්සාහ කරයි. ඉතින් ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. අය මහින්ද මහත්තයා ගෝලියෝනේ. ඉතින් අය ඇවිල්ලා පැහැදිලි කරා. හැබැයි ඉතින් අපි පක්ෂයක් විතර ගත යුතු තීන්දුවක තමයි අපි සියලු දෙනාම ඉන්නේ. නැති එයටත් ඇවිල්ලා අපිට සහය දෙන්නත් අවස්ථාව තියෙනවා තාම. ඉතින් ඔබතුමාලා මෙතන මයික් එක කැමර එක තියන් හිටියනම් දකින්න පුළුවන්. මහින්ද මහත්තයා එක්ක ඉස්සරහින් හිටපු ෆොන්සේක මහත්තයත් විරුද්ධව ඡන්දිල්ලුවා. ඉතින් මහින්ද මහත්තයා එක්ක ළඟින්ම හිටපු සිරිසේන ජනාධිපතිතුමාත් කියලා ඡන්දිල්ලුවා. ඉතින් මේවා දැක්කම අපිට මොකද හිතෙන්නේ කියන එකට වඩා මම කල්පනා කරන රටේ ජනතාවට මොකද හිතෙන්නේ කියලා. මොකද මේ රටේ දේශපාලඥයෝ ගැන තියෙන මතය ඒ වැරදි මතය මම හිතන්නේ සමහර දේශපාලඥයන්ගේ හැසිරීම තුලින් ජනතාවට තහවුරු කරනවා. ඉතින් අපිට ගහලා ගෙවල් ගිනි තියෙන එක සාධාරණයි එහෙම බැලුවම. ඒක තමයි මම ඉස්සෙල්ලත් කිව්වේ. ඉතින් මේක සාමාන්‍යයෙන් අපේ රටේ ලෝකයේ දේශපාලනයේ දකින්න තියෙන කාරණයක්. සමහරුන්ට සාධාරණ හේතු තියෙනවා. බැතින් අවංකව සමහරුන්ට සාධාරණ හේතු නැහැ. මේ සාධාරණ හේතුවක් තමන්ගේ පාක්ෂිකයන්ට දෙන්න පුළුවන් නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ දෙන හේතුව සාධකේ අසාධාරණයි නම් මම හිතන්නේ ඒ පිළිබඳව පාක්ෂිකයා සහ රටේ ජනතාව තීන්දුවක් ගන්න. ඉතින් මේ ඔය හින්දා වෙන්නේ නැති රටේ ජනතාව මේ 225 අපයි කියන්නේ. දැන් අපි කාන්තා සම්මුලව නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. අපි කාන්තා සම්මේලනේ තියෙනවා. හැබැයි අපි නාම යෝජනා බාර දීම, ප්‍රමුදල් බැඳීම සහ අපේක්ෂකයා පිළිබඳ තීන්දුව ගැනීම වෙච්ච නිසා විශේෂයෙන්ම කාන්තා සම්මේලනයේ සහ අනිකුත් ආසන සම්මේලනවල අපි දින දාලා තිබ්බේ මැතිවරණ දින ප්‍රකාශ වෙන පෙර. ඉතින් මැතිවරණයකට දින ප්‍රකාශ වුණාට පස්සේ අපිට මැතිවරණ ව්‍යාපාරයකට යන්න ඕනේ. ඉතින් සමහර තැන්වල රැස්වීම් දෙකක් කරන්න බෑ. මොකද තාමත් කෙටි කාල සීමාවක් තියෙනවා. ඒ හින්දා ඒ පිළිබඳව අවධානය යොමු කළා. දින 35ක වගේ කෙටි කාලයක් ඇතුළත මැතිවරණය මෙහෙවන්න තියෙන. අද ඉඳන් ගත්තොත් දින 45ක් වගේ තියෙන්නේ. ඉතින් මේ දින 45ක් ඇතුළත අපේ රටේ සාමාන්‍ය දේශපාලන සංස්කෘතියේ එකතන රැස්වීම් දෙකක් කරන්න බෑ. ඉතින් ඉඳ අපි ඒ පිළිබඳව තීන්දුවක් ගන්නවා. අවසාන වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා කොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වෙන්න කැමති වුණොත් අවස්ථාව තියෙනවද එතකොට? ඊළඟ දේශපාලන මණ්ඩලයට ඒක දාන්න පුළුවන්. දාලා දේශපාලන මණ්ඩලෙන් අපි තීන්දුවක් ගමු. මොකද පැහැදිලිව කියන්න ඕනේ සමහරු හොවා දක්වන්න හදනවා මේ නාම රාජපක්ෂ හෝ යම් පිරිසක් විසින් ගත්තු තීන්දුවක් කියලා නෑ. ඒක පැහැදිලිවම කියන්න ඕනේ මේ දේශපාලන මණ්ඩලය නාම රාජපක්ෂ පත් කරපු දේශපාලන මණ්ඩලයක් නෙවෙයි. ඒ චෝදනා කරන අයම විසින් පත් කරපු දේශපාලන මණ්ඩලයක්. මම මේකේ සමාජිකයෙක් විතරයි. ඒ අයම තමයි මම ජාතික සංවිධායකවරයා කරේ. මම ජාතික සංවිධායකවරයා කරාම මට තියෙන වක්කීම පක්ෂය ආරක්ෂා කර ගැනීම, පාක්ෂිකය ආරක්ෂා කරන එක. ඒක මම කරනවා. සා මම කරා සා මම ඉදිරියටත් ඒ කාරණේ කරනවා. හැබැයි තමන්ගේ මතයට විරුද්ධ මතයක් දරනකොට ඒක යම්කිසි ඩීල් එකක් බවට පත් වෙනවා. හැබැයි යාලගේ මතේ මම ඉන්නවා නම් එතකොට හරි පරිණත හොඳ තරුණ දේශපාලඥයෙක් බවට පත් වෙනවා. ඉතින් එහෙම අදහස් එහෙම නැත්නම් මේ කාලානුරූපව තමන්ගේ අවශ්‍යතාවය මත අදහස් වෙනස් වුණාම පුද්ගලයාගේ චරිතය වෙනස් වෙන්න බෑ. ඉතින් සමහරු හිතනවා යාලගේ මතේ අපි ඉන්නවා නම් අපි හරි පරිණතයි, හරි ෂෝක්, දැන් සියලු දේ තේරුම් අරගෙන බලන්නකො හොඳට වැඩ කරනවා කියලා. යාලගේ මතේට විරුද්ධ මතයක අපි ඉන්නවා නම් තාම තේරෙන්නේ නෑ. මෙයා තමයි මේක කන්නේ, මෙයාලා තමයි එකතු වෙලා මේක කරන්නේ කියන මතයට පරිවර්තනය වෙනවා. ඉතින් අපි මේක ඉස්සර ඉතිහාසෙත් දැකලා තියෙනවා. ඉතින්
එවැනි තත්ත්වයකට දේශපාලනය කරන්න නම් අපි සූදානම් නැහැ. අපි පැහැදිලිවම ප්‍රතිපත්තියක් එක්ක අපි ඉන්නවා.